සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකෙම වෙනස් කරන්න බලාගත්ු එකම එක සුචය ඒ ඔබේ හදවත අයිබුවන් ඔබ සජීව ලෙස එක්වන්නේ නිවුස් ෆස්ට් රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ප්‍රථමයෙන් සිරස්තල හදිසි අවස්ථාව මාසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි. කැවිතිගොල්ලෑව ප්‍රදේශයේ පොදු මගී ප්‍රවාහන සේවාවල ආරක්ෂාව තර කිරීමට පියවර. ත්‍රස්තවාදී හැරමකොට මෙරට ඇති බරපතල අර්බුදය ප්‍රවාහනයේ බව ඇමති ඩලස් අලහප්පෙරුම කියයි. දේශීය පුවත්. හදිසි අවස්ථාව මාසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 141ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 15ක් පමණයි. විවාදය ආරම්භ කරමින් අදහස් දක්වූ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා. අපේ රට දැන් පවතින්නේ තීරණාත්මක අවස්ථාවකයි. රටට රටේ සංවර්ධනයට විශාල බාධාවක් පවතින ත්‍රස්තවාදය සහඟුලින් පරාජය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අධියර වෙතයි අප පැමිණලා ඉන්නේ. පුද්ගලික ලාභ අපේක්ෂාවට වඩා පළමුවෙන් රට ගැන කල්පනා කළ යුතුයි. ජීවත් වෙන්න දේශපාලනය කරන හැම දෙයකටම රටක් තිබිය යුතුයි. ඒ නිසාම හැමදාමත් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු වී එක අරමුණකින් කටයුතු කරමුයි කියලා. මේ වෙනකොට මන්නාරම යාපනයේ ප්‍රදේශවල බොහෝ දේ සිද්ධ වෙනවා. තනින් තන තස්ත ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. රජයේ ආරක්ෂක හමුදා ඒවට බොහොම සාර්ථකව මුහුණ දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතායි. යුද්ධය කරන්න ඕනේ අපේ පයි කියන්නේ ත්‍රස්තවාදියාව නැති කරන්න ඕනේ ත්‍රස්තවාදියාව විනාශ කරන්න ඕනේ අපේ සහයෝගය ලැබෙනවා හැබැයි ඔබතුමා ඉල්ලනා කරන අපේ සහයෝගය ලැබෙන්නේ නැහැ මොකද ඒක බොරු කතාවක් ගරුවගම හිතමුනි. අපේ සහයෝගය දුන්නාම දැත් සපා කරනවා තමුන්නාන්සලා. ඒක අපි ඉතිහාසයේ දැක්කා ගිවිසුම් අස්සම් කෙරුවා. ඉතින් අපෙන් එහෙම සහයෝගයක් ඉල්ලුවට ඒ සහයෝගය ඒ ආකාරයෙන් තමුන්නාසරට ලැබෙන්නේ නැහැ. නමුත් අපේ සහයෝගය ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය 100%ක්ම තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂාව නීතිය හා සාමය සහ අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ වැයශීෂ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊළඟේ තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන් වැයශීෂ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි. වැයශීෂයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 141ක්. ජනතා විමුක්ති පෙරමුණ අද වැයශීෂ සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. මීට අමතරව පූජ උඩුවේ ධම්මාලෝක හිමියන් සහ නන්දන ගුණතිලක මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළේ පක්ෂවයි. වැයශීෂයන්ට විරුද්ධව ඊළඟේ තමිල් අරසු කච්චි මන්ත්රීවරුන් ඡන්දය ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ටී මහේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළේ විරුද්ධවයි. ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් සභාවේ නොසිටි අතර එම පක්ෂවල සභාවේ සිටි මන්ත්‍රීවරුන් වැයශීෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවේ රැඳී සිටියේ නැහැ. මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දැනුවත්ව හා හිතාමතා අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට අසත්‍ය තොරතුරු සපයා ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ විසර්ජන පනතෙහි 6 වෙනි වගන්තිය මගින් අනපේක්ෂිත වියදම් වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට මුදල් නිදහස් කිරීමට ඉඩකඩ සලසා ඇති බවයි. මෙම වගන්තිය ඇතැම් දේශපාලන පක්ෂ පෙර අවස්ථාවලදී අභියෝගයට ලක් කර තිබියදීත් ඒ අර්ථයේ සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා. මෙහිදී මතුවන ප්‍රශ්නයක් තමයි මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හිතාමතාම අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට අසත්‍ය ප්‍රකාශ කිරීම. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යවා තිබෙනවා. ඔහුගේ තොරතුරුවලට අනුව මේ ආයතන දෙකට විශ්වාසයක් ඇති කරලා තියෙනවා පරිපූර්ණක ඇස්තමේන්තුව සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට සිදුවන බව. ඒ හදිසි සහ අනපේක්ෂිත වියදම් නිදහස් කිරීමට ප්‍රථමයි. ඒ වගේ ලොකු බොරුවක් කිව්වේ ඇයි? ගරු කතානායකතුමනි, මේ වගේ
ගමුණු වේදම්බලින් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කරමින් රජයට සහයෝගය ලබා ගැනීම සඳහා අල්ලස් වශයෙන් ලබා දීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම නොවේද? ඒ වගේම අනෙකුත් නිලධාරීන්ට සුඛෝපභෝගී වාහන සහ වෙනත් දිරිගැන්වීම් වශයෙන් අල්ලස් ලබා දීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම නොවේද? ගරු කතානායකතුමනි, මං අහන්නේ ඔබ ව්‍යවස්ථානුකූලව බැඳී සිටිනවා පාර්ලිමේන්තුවේ කටයුතු ව්‍යවස්ථානුකූලව කරගෙන යාම තහවුරු කිරීමට. ඒ ඔබේ මූලික වගකීම වෙනම රාජකාරීද වෙනවා. ඔබ ඔපත් කරගෙන ඇත්තේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ දිවුරුම පිටයි. මායිලා සිටින්නේ කරුණාකර ඒ දිවුරුමට අනුව රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. මම කියන්න කැමති ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී එතුමාට මෙවැනි ප්‍රකාශයක් කිරීමේ අයිතියක් නැහැ. යම් කිති දෝෂයක් තියෙනවද නැද්ද කියන එක ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කොමිටියට දැම්මේ මේ ඇති වැරද්ද මොකක්ද? සෝදිසි මෙහෙයුම්වලදී අතරන් කොටගෙන ඇති පුද්ගලයන් නිදහස් කර ඇති බවට ප්‍රකාශ කළද තවත් පුද්ගලයන් ආරක්ෂක අංශ භාරයේ සිටින බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ටී මහේශ්වරන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ සැකපිට ආරක්ෂක අංශ භාරයේ සිටින පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ කඩිනමින් පවත්වා අහිංසක ද්‍රවිඩ වැසියන් නිදහස් කරන ලෙසයි. එසේම මනුෂ්‍ය ඝාතන හා පුද්ගල පැහැර ගැනීම් නතර කළ යුතු බවද මහේශ්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. මීට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ මහේශ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අදෝනාවක් බවයි. එය නෞකාවක් යළි දියත් කර ගැනීමේ අරමුණින් කරන අදෝනාවක් බවද ඔහු ප්‍රකාශ කළා. නැගෙනහිර ප්‍රදේශයේ බහර උසස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබා දී නැව යළි දියත් කර ගැනීමට මහේශ්වරන් මන්ත්‍රීවරයා උත්සාහ දරා ඇති බවද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සභාව හමුවේ කියා සිටියා. අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව මහේශ්වරන් මන්ත්‍රීවරයාගේ අදෝනාව පිටපස ඇත්තේ ව්‍යාපාරික චේතනාවක් බවයි. මහේශ්වරන් මන්ත්‍රීවරයා කුමන ජනතාවක් නියෝජනය කරන්නේද යන්න ගැටලුවක් බවද ඔහු ප්‍රකාශ කළා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මහේශ්වරන් මන්ත්‍රීවරයාට අභියෝග කළේ වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසයි. සෝදිසි මෙහෙයුම් වලින් කොළඹ දී අත්අඩංගුවට ගනු ලැබූ බූස්තර් රැඳවුම් කඳවුරේ රඳවාසිරි පුද්ගලයන් 17 දෙනෙකු ඊයේ පස්වරුවේ මුදා හැරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉකුත් දින කිහිපය තුළ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් 2554 දෙනෙකු අත්අඩංගුවටගත් බව අමාත්‍ය ජේරජ් පලාන්තුපුලේ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඔහු එහිදී පැවසුවේ තවත් පුද්ගලයන් 100 දෙනෙකු අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ බැවින් රිමාන්ඩ් භාරයේ සිටින බවයි. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මැකි මොහමඩ් මහතා කළ නියෝගයකට අනුව ඊයේ පසුරුවේ ඔවුන් අතුරින් 17 දෙනෙකු මුදා හැරුණා. ඊයේ මුදා හැරුණු පුද්ගලයන් බාර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ද අධිකරණ භූමියට පැමිණ සිටියා. නැති පෙරි අපට කොතරම්වත් ජීවත් වෙන්න බැරිද? අපි ජීවත් වෙන්න ඕන නිසා ළමයි කොළඹට එව්වේ. පොලිසිය ලියාපදිංචි කරලා තියෙන්නේ. ඕන කරන හැම ලියවිල්ලක්ම තියෙනවා. දැන් වැල්ලම්පිටියේ පොලිසියෙන් අපේ ළමයි අල්ලගෙන දෙන්න බෑ කිව්වා. ළමයි ඉල්ලන්න ගියාම කිව්වේ අපිවත් අල්ලලා කුඩු කරනවා කියලා. අපි ළමයි වැඩ කරපු ගෙවල් වලයි හොඳට බලා කියා ගත්තා. ඔවුනුත් මුළු දවසම පොලිසියේ. අපි ළමයි කිසි වැරද්දක් කළ නැහැ. අපි ළමයි කොහෙවත් වැඩ කරලා කන්න හොඳ නැද්ද? දෙවියනේ අපි කුලීකාරයෝ. නුගේගොඩ කමියුනිකේෂන් එකක වැඩ කළේ මිරිහාන පොලිසියෙන් ඇවිල්ලා පදිංචිය තහවුරු කරගන්න බැරි වුණ හන්ද අතරඟුට ගත්තා. අපින් ප්‍රශ්න කළා. අපි ඇත්ත කිව්වා. දැන් ඉතින් ගමේ ගිහිල්ලා ජීවත් වෙනවා. බණ්ඩාරගම් පැත්තේ වතුර ටැප් පෙළෙන වැඩපොළක වැඩ කර කර හිටියේ. රෑ 10ට විතර අපි නිදාගෙන ඉන්නකොට තමයි පොලිසිය නැවිත් අරන් ගියේ. අපිට හැඳුනුම්පත් තියෙනවා. ඒත් මේ විදිහට අල්ලගෙන ගියාම අපි කොහොමද රසාවක් කරන්නේ? ජාතික හැඳුරුම් පත තිබුණා. ඒත් සැකයි කියලා අල්ලගෙන ගියා. මේ විදිහට සැරින් සැරේ අල්ලගෙන ගියාම අපි කොහොමද රස්සාවක් කරන්නේ? අපේ පළාත්වල කරන්න රස්සා නැති හින්දායි අපි මෙහෙ ආවේ.
උපසිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයම වෙනස් කරන්න බලාගත් එකම එක සුචය ඒ ඔබේ හදවත ලෝකයම වෙනස් කරන්න බලාගත් එකම එක සුචයක් ඒ ඔබේ හදවතට